අදත් මං පිළිගන්නවා ඔයාලව අපේ YouTube channel එකට. අද මං ඉදිරිපත් කරනවා බොහොම රසවත් ආහාරයක්. ඔගොල්ලෝ බලන්න ඔගොල්ලන්ටත් මේ විදිහටම මේ ආහාරය හදලා රස විඳින්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ වලට. තම්බා ගත්ත අලගෙඩි දෙකයි ලුණු ගෙඩියක් කපලා අරන් තියනවා. ඒ වගේම අවමිරිස් කරල් දෙක තුනක් කපලා අරගත්තා. ඒ වගේ කරපිංචා හීනියට ලියලා අරන් තියනවා. පාන් පිටි අඩු කෝප්ප දෙකයි දැන් අපි පාන් පිටි ටික භාජනයකට දාලා පිටි මෝලිය අනාගණ්ඩයි යන්නේ මේ පාන් පිටි ටිකට අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න ඕනේ ඒ වගේම මේක හොඳට මෙලෙකට පිපිලා එන්න අපිට පුළුවන් සීනි හැන්දක් විතර එකතු කරන්න මේකට එතකොට රසයත් හොඳට තියෙනවා දැන් මේ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ මේක වතුරෙන් අනා ගන්නවා වතුර ටික ටික කලවම් කරමින් මේක අනා ගන්න ඕනේ වතුර වැඩි කරගන්න එපා දැන් අපි පිටිමෝලිය අනලා ඉවරයි මෙන්න මේ ගානට මෙලෙකට පිටිමෝලිය අනා ගන්න ඕනේ අපි සීනි පොඩ්ඩක් එකතු කරලා තියන හන්දා මේක ඉක්මනට පිපෙනවා දැන් තාච්චියක් ලිපේ තියලා අපි පිරවුම හදා ගන්නයි යන්නේ තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙගෙන එනකොට ලුණු ටික බෙද ගන්නවා ඊට පස්සේ කපාගත්ත මිරිස් කරපිංචා එකතු කරනවා මේ ටික තරමක් බෙද ගන්න ඕනේ බෙද ටික බෙදීගෙන එනකොට අපි මිරිස් කෑලි මිරිස් හැඳි හැන්දක් විතර වගේ එකතු කරනවා ඕගොල්ලන්ට ටිකක් සැරට ඕනේ නම් හැඳි දෙකක් විතර දාන්න දැන් අපි මේකට කහ හැතු කරගන්නවා ගම්බිරිස් ටිකකුත් දාගන්නවා දැන් මේ ටික හොඳට කලවම් කරනවා මේ ටික හොඳට බැදිලා තියෙද්දි අපි මේකට තම්බාගත්ත අල පොඩි කරලා එකතු කරනවා මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය දැන් මේ මිශ්‍රණය හොඳට නිවෙන්න ඉඩ අරින්න ඕනේ ටික වේලාවක් තියනවා අපි නිවෙන්න ඉඩ අරිනවා එතකොට මේකම පිටිමෝලියත් පිපෙන්න කාලය හරි දැන් පිටිමෝලිය යම් තරමකට පිපිලා තියෙන්නේ පැය ගාණක් තියන්න ඕනේ නැහැ විනාඩි 20ක් 30ක් තිබුණාම ඇති දැන් මේ ආකාරයට ගුලි දෙකකට වෙන් කරගන්නවා සමාන ප්‍රමාණයේ ගුලි දෙකකට වෙන් කරලා අපි ඒ ගුලි දෙක මෙන්න මේ ආකාරයට තැටියක පිටි ටිකක් තවරලා තුනී කරගන්නයි යන්නේ මෙන්න මේ ආකාරයට තුනී කරගන්න. තරමක් තුනී වුණාට පස්සේ අපිට පුළුවන් රෝලින් පින් එකකින්
මේක තව ටිකක් තුනී කරගන්න. එකම ප්‍රමාණයේ රොටි දෙකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තරමක් ඝනකම අඩුවට තුනියට මෙන්න මේ ප්‍රමාණයට හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි එසේ හදාගත්ත මේ වගේ දෙකක් හදාගෙන තියෙන්නේ අපි. මේ තියෙන්නේ අනිත් එක. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේකයි. මේ තුනී කරගත්ත රොටියට මම පිරවුම මැද්ද එකතු කරලා මෙන්න මේ ගානට මේ ටික තුනී කරගන්න ඕනේ. මිශ්‍රණය සමානව බෙදිලා යන ආකාරයෙන් තුනී කරගන්න. එතකොට රොටියේ ධාරය චුට්ටක් ඉතුරු කරනවා. අයිනටම තුනී කරන්නෙත් නෑ. පොඩි ධාරයක් තිබ්බහම ඇති. දැන් අපි මේ රොටිය උඩින් අපි අර කලින් සකස් කරගත්ත අනිත් රොටියෙන් මේ ආකාරයට වහනවා. දැන් මේ රොටි දෙකේ ධාරය මේ ආකාරයෙන් තද කරගන්න ඕනේ හොඳට සීල් වෙන්න. එතකොට මිශ්‍රණය එළියට එන්නේ නැහැ. පිරවුම මැද්දේ තියනවා. දෙපැත්තේ රොටි දෙක තියෙනවා. මෙන්න මේ ආකාරයට සීල් කරගන්න. අතින් තද කරනකොට ආපහු ගැලවෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට සකස් කරගන්න. දැන් අපි මේ රොටිය මෙන්න මේ වගේ කොටස් වලට ලකුණු කර ගන්නවා. මෙන්න මේ ආකාරයට තද කරමින් ලකුණු කර ගන්න. මේ ආකාරයට කෑලි 8ක් ලකුණු කර ගන්න. දැන් මේ ආකාරයට අපි සලකුණු කර ගන්න ඕනේ ගෑරප්පුවකින්. මෙහෙම යන්තමට තද කරන්න. මෙහෙම ධාරයක් ඉතුරු වෙන ආකාරයට මෙන්න මේ ආකාරයෙන් ලකුණු කරගන්න. ගොඩාක්ම තද කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මිශ්‍රණය දෙපැත්තට වෙන ආකාරයට මැදින් තද කරන්න. මේ ආකාරයට තද කරගන්න. එතකොට පීට්සා එකක් වගේමයි. ඒ වගේමයි මේ රොටිය පුච්ච ගත්තට පස්සේ කෑලි වලට වෙන් කරන්න ලේසි. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට හැමදාම මෙවැනි වීඩියෝ බලන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඊට පස්සේ අපි සිදුරු ඇති කරගන්න ඕනේ ගෑරප්පුවෙන්. මොකද මේ රොටිය පුච්චනකොට පිම්බෙන්න බලනවා. මේ වගේ සිදුරු ඇති කරගත්තාම පිම්බෙන්නේ නැහැ. අපිට මේ රොටිය සමානව පුච්ච ගන්න ඕනේ හැමතැනක්ම. දැන් අපි රොටිය සකස් කරගෙන ඉවරයි. අපි දැන් රොටිය පුච්ච ගන්න තමයි යන්නේ. මේක හෙමින් සිරුවේ මේ ආකාරයට අරගෙන රොටි තැටිය රත් වුණාට පස්සේ මෙන්න මේ ආකාරයට තියලා පුච්ච ගන්න ඕනේ. මේ තියෙන්නේ රොටිය එක පැත්තක් පිච්චිලා තියෙන්නේ. දැන් අපි රොටිය අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳින් පුළුස්ස ගන්න ඕනේ. ගින්දර වැඩි කරන්නේ නැතුව මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාලා මේ ආකාරයට පුළුස්ස ගන්නවා. මේ තියෙන්නේ මේ ආකාරයට දෙපැත්තම දැන් හොඳට කරවෙලා තියෙන්නේ. ඔගොල්ලෝ මේ රොටිය හදනකොට ඝනකමට
රොටි දෙක හදාගන්න එපා තුනියට හදාගෙන ඊට පස්සේ තමයි මිශ්‍රණය පුරවලා මේ ආකාරයට සකස් කරගන්නේ. දැන් අපි රොටිය පුළුස්සගෙන ඉවරයි. පීට්සා එකක් වගේමයි. ඒ වගේම මේක හරිම රසවත්. දැන් අපිට තියෙන්නේ මේක කොටස් වලට වෙන් කරගන්න. හැමදාම මෙවැනි වීඩියෝ නරඹන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න.